වන්මිකම සාර්ථකන ඇත්තර මේ හරි කරදරයක් නිසී පාරවල් දෙකෙන් දෙපැත්තර යන වාහන ටික එක අරුත් පාර්දානවා මේ පාරෙන් උඩ පාරෙන් දෙපැත්තර යන වාහන එක පාරකට ගුලි කරනවා. තවත් එකක් මේ පාරෙන් පැත්තර යනවා මේෙන් ගුලි කරනවා. ඒක හරිම අසාර්ථක. ඇත්තර මිනිස්සු ගොඩක් හරි දොස් කිව්වා මේක මේ කරන වැඩේට. ඔක ඉස්සෙල්ලත් උඩ ඉස්සෙල්ලත් එක සැරයක් අවුරුදු එකමාරුවෙද කරලා ඒකත් අසාර්ථක. කෙනෙක්ගේ හිතුවක් කාරකවට කරන වැඩවලට මේ ඇත්තර මිනිස්සු හරියට බයිනවා ඒකට. අනික් කෙනා ඇත්තර මේ පෙරදෙන පාරේ ඔක්කොම බිස්නස් වෙයිලා. ඇක්සිඩන්ට් දෙකක් ඔය මේ වන් වේකේ. වන් වේකේට යනකොට මේ මිනිස් යන මිනිස් එක පැත්තට යන නිසා හරි ස්පීඩ් යනවා. ඒකට මිනිස්සු පාර පයින් නැහැ මිනිස්සු අස්පි කහයිට දෙකේ දුවනවා. මිනිස්සු හරි බයයි ඒකට. බයයි අයින් එක දැන් මෙතනින් අපි මෙතනින් මේ දැන් මෙතනින් වන් වේකන හැමද අපිට මෙතනින් මෙහෙට දාන්න බෑ. දකුණට දාන්න බෑ. අපි යන්න ඕනේ මෙහෙන් ගිහිල්ලා මේ මෙතනින් මේ බයිනෝ කන්දර යන හයර එක මෙහෙන් ගිහිල්ලා ඉන්නවනේ කුච්ච දෙක් ගිහිල්ලා කුච්ච දෙකට ගිහිල්ලා ඔක්ලොස් පනෝ ගාවෙන් ඇවිල්ලා ආයෙ මෙතනින් උඩට දාන්න. එතකොට මෙතනින් කිලෝමීටර් භාගයේ හයර එක මේ කිලෝමීටර් 4ක් විතර වෙලා. ඒ කියන්නේ අපි දෙන්න මේ ඇත්තරම මේ බයි රෝඩ් අත ලෙවල් එක ගුවන් පාලන දාලා වල මේ වන් වේ කරන එක තමයි මේ කරනවා නම් කරන්න තියෙන එකම කල්පය. හොඳයි තමයි ඒ වගේම කරදරයි දරුවන්ට එක්ක ස්කෝල් වල ප්‍රශ්න. ඒවා තමයි මිනිස්සු යහට මෙහට යන්න බයයි. හොඳයි කියලා මම හිතනවා. ඒක හේතුව අපිට එක මේ පැත්තකින් බලනකොට බ්ලොක් එකක් අඩුයි. තව පාර බබාලට පාර මාරු වෙන්න එහෙම ස්ථාන යොමු කළොත් ඒක ඒ සාර්ථකයි කියලා මම හිතනවා. මේ ගෙමියුන්ට ස්පීෂි පාස්ල් ළමයි බොහොම අපහසුයෙන් තමයි අපි පාසල් ඇතුළට ගන්නේ. ඉතින් ඒ ළමයින්ගේ මේ ජීවිතේ තියෙන අර තර්ජනයක් කියලා. මේ සෑහෙන පිටසක් යොදාන්නත් වෙනවා. ඉතින් මේ මිනිස්සු බලන් ඉන්න යන යනවා මිනිස්සු කොහොම වේකේ මේ ජීද්‍රෝ එහෙම එකක් නැහැ. ඉතින් මේ වන් වේ කියන්නේ මේක අසාර්ථකයි. විතර දෙකහමාර විතර එනකොට එන ළමයි වන් වේ ගිහින්ද 4යි 4 මාර විතර වෙනවා. මොකද දෙපැත්තේ මෙහෙම ගිහලා අනිත් පැත්තේ නේද ඒක ඉතින් හරි බ්ලොක් එකක් ඒක.